අද සමාජයේ ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒකෙන් සාර්ථක වීම ගැතියෙන ලොකම මිත්‍යමතය තමයි ඒ සඳහා හොඳ අධිෂ්ඨානයක් තියෙන් ඕේ ඒගේම සුදුසු වෙලාවට සුදුසුදයරන්න ඕනි හොඳ ශිෂ් මනසක්තියෙන් ඕනි ඒවගේම මේ හැමදේකට වැඩිය හොඳ සුපෙරි නිෂ්පානයක් වෙනඳ පොලට න්න ඕනිේ අන්න හැමදේමතිබුණොත් තමයි ව්‍යාපාරයකින් සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ දේවල් ඔයා අත්තිබුණොත් ඔයත් ව්‍යාපරයකින් සාර්ථක වේවි මේ මි්‍යයාමතය සමගතියන ව මිත්‍යමතයක් තමයි බි යිඩ හම ත් නම් ව්‍යපාරික අදහස් කියන එක ඉතාමත්ම වටිනවා කියන එක මේක නිසා කවුරුවත් තමන්ගේ ව්‍යාරික අදහස ප්‍රසිද්ධියේ කියන්න ගැමති හැ අඩුම ගානේ තමන්ගේ යාළුවන් සමඟවත් ඒ ගැන කතා කරන්න ගැමි න ඒකට හේතුව තමයි වෙනෙනෙක් ඒ අදහස හෝරකම් කරාව කියලා හිතන එක නමුත් ඇත්තටම ව්‍යාපාරික අදහසක් කියන එක ඔයා හිතන තරම් වටිනයක් නෙම මොකද කිව්ව සාමාන්‍ය මනුස්සේ කර වුනත් ඔහුගේ ජීවිත කාලය ඇතුළත අතිසාර්ථක ව්‍යාර බවට පත් කරන්න පුළුවන් ව්‍යාපාර අදහස් විශසක් වත් හිතන ඇත්තටමකි වුවොත් සාර්ථක ව්‍යා රහස ව්‍යාපාරික අදහස්වත් මොද අධිෂ්ඨානයක් තිබීමවත් හරි වෙලාවට හරිදේ කරය එකවත් හොද අහස් තියන සුපිරිමාණසක් තියන එකවත් හෙමනැත් නම් සුපිරිනිෂ්ානයක් තියෙන එකවත්වෙේ සාර්ථක ව්‍යාපාරයක රහස තමයි ක්‍රියාත්මක කිරීම ක්‍රියාත්මක කිරීම කියන එක කලින් සඳහන්කරපු දේවල් එෙක් එකතු වනොත් විත්‍රම විතරයි සාර්ථක ව්‍යාපරයක් බිවෙන්නේ අපි දැන් අතිසාර්ථක ව්‍යාපාරිකයෙ වුණු එරි ්‍රයිස් විසිං රචනා කරනලද දලීන් ස්ටටප් ග්‍රන්තය ආශ්‍රේන් කහොමද සාර්ථක ව්‍යපාරයක් ආරම කරන්න කියල බලමු සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතාමත්ම අත්‍යවශ්‍යයක් තමයි බිල්් මෙ ලarන් ෆීඩ්බෙක් ලූප් එක හෙමනැත් නම්චක්‍රේ මේක මෙච්චර අත්‍යවශ්‍ය වෙන්නේ මොකද කියලා ඉස්සල්ලම බලමුකු ව්‍යාපාරයක් සැලසුම් කිරීම සහ. ඒ ව්‍යාපාරය සාර්ථක වේවිද නොේවිදි කියල කලින්ම අනාාවයකි කියන එක සාර්ථක වෙන්නේ ඔයාගේ ව්‍යාපාරය බොහොම ස්ථාවර නම් සහ. ව්‍යාපාරික පරිසරය සහ වෙනද පොල වෙනස් නෝන එකක් නම් විතර. නමුත්තිඉතින් අපි ව්‍යාපාරයක් ආරම්භ කරනව නම් අපිට ස්ථාවර ව්‍යාපාරයකොයි වෙනස් නොවන වෙනද පොලකයි කියනක නෑනිේ මාස ගානක්තිේ සේ ප්ලන්් කරල ඔයාගේ නිෂ්පාදනය වෙළඳපලට දන්න කලින් ඒක බොහොම හොඳ සර්ව සම්පූර්ණ නිෂ්පාධනයක් කරන්න ඔයා මාස ගණනක් වෙහෙසෙනව කියන්නේ බොහොම අවදානම් සහගත දෙයක් මොකදකි වොත් ඔයා මේ මාස ගණනක් හන්සි වෙලයා වෙළඳ පලට දාපු මේ නිෂ්පාදනය කාටවත් මෙලදී ගන්න අශදයක් නොවලුත් මොකද කරන්න සහර ව්‍යපාරිකව මේක තේරුම් ගන්නවා ඒක නිසා එයාල කිසිම සැලසුම් කිරීමකින් තොරවම තමගේ ව්‍යාපාරා රම්භ කරන. එයාලගේ ව්‍යාපාරය සාර්ථකවීම හෝ අසාර්ථක වීම ගැන එයාලච්චල හිතන්න එනහැ. මේක නිසාම. ව්‍යපාරය සාර්ථක වෙන්නක් පුළුවන් එහම නැත් නම් අසාර්ථක වෙන්නත් පුළුවන් එක හරියට සූදුවක් වගේ දෙයක් වෙන මේ අය වැඩ කරන්නේ වෙන දෙයක් වනාව කියලා තමන් කරන වැඩේ කරගෙන යන එක නමුත් සාර්ථක ව්‍යපාරයක් ආරම්භ කරන්න මාස ගණනක් සැලසුම් කරන එකත් කිසිම සැලසුමක් නැතුව ව්‍යාපාරයක් ආරම්භ කරන එක කියන ක්‍රම දෙකම බොහොම අසාර්ථක ක්‍රම දෙකක් ඉතින් එහනම් අපි කොහොමද සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ අන්න ඒ ප්‍රශ්ලටර් විස දුම තමයි බිල්ඩ් ි ලන් ෆිඩබක් ලූ එකක් භාවිතා කිරීම ව්‍යාපාරයක්ආ රම්භ කිරීමට ඕනට වඩා සැලසුම් කිරීම ඔයාගේ කාලේ වගේම මුදලුත් අන්න තුරේදාන. ඒවගේම වෙන දෙයක්උනාව කියලා හිතල ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් ඔයාගේ මුදල්ලන්න තුරේදාන. ඉතින් විසඳම තමයි මේ ලූප් එකේ විදිට බොම ඉක්මනින් ක්‍රියාත්මක වෙනක් අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔයාගේ මූලිකරමුුණ වෙන්න ඕනේ පාරිභෝගිකයන්ට අවශ්‍ය කරන ඔඕුන් මුදල්ගවල ඔයාගේ මෙලදීගන්න කැමතිවිදියේ නිෂ්පාදනයක් හැකිතරම් ඉක්මට හඳුනා ගැනීම අපි ව්‍යාපාරයක් ආරම්භයේදීමම අඳුරගන්න ඕනේ පා බෝගිකයන්ට අපෙන් අවශ්‍ය කරන්න මොනවගේ නිෂ්ාදනයද කියන එක අපේ නිෂ්පාදනය පාරිභෝගිකය මෙලදී ගන්න කැමති නැත් නම් ඒ නිෂපාදනය එතන දිමනවත්තලදාන්න ඕ. ඒගේම පරිභෝගිකයෝ අපේයම් නිෂපානයක් මිලදී ගන්න කැමති නම් අන්න ඒ ෂ්පාදනය අපි දිගටම වැඩි වැඩියෙන් නිෂපාදනය කරන්න ඕනි. දැන් මේ ලූප එක වැඩ කරන්නේ බිල්් මෙෂ ලර්න් කියන පිළිවෙරට. නමුත් අපි ප්ලෑන් කරද්දි කන්න ඕන මේකයා පස්සට. ඒක කියන්නේ මුලින් අපි ප්ලෑන් කරන්න ඕනි. වද අපට ලන් කරන්න හෙමැත් නම් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ කියන එක අපට ඉගෙනගන්න අවශ්‍ය වෙන්නේ මොනවටද අපේ පාරිභෝගිකයෝ කැමති කියනෙකනි අපිට ව්‍යාපාරයක් ආරම්භේදීම අපට ඉගෙන ගන්න ඕනේ මොනවද කියනෙක උපකල්පනත් එක් තීරණය කරන්න පුුවන් අපි උපකල්පනය කරන්න ඕනේ මිනිසුන්ට මොනුවද ඕනෙ කියෙක මනිස්සු කැමති ගදනයි දම්ම කෑමෝඩර් කරන්න න්න ඒ උපකල්පනය මත පදනම් වෙලා තමයි ූබ පික්නී වගේ සාර්ථක ව්‍යාපාර ඇති වෙලාතීන්. මනිස්සු කැමති එකකාත් එක්ක අදහස් තොර තුොර හෝමාරු කරගන්න ඒ. උපකල්පනය මත පදනම් වෙලා තමයි ෆේස්බුොක් යු වගේ ව්‍යාපාර ගඩනැගුණ මනිස්සු කැමති ගෙදරරි නම් ශපින් කරන්න හෙමනැත් නම් ගෙදර දම්ම බණ්ඩ මිදීගෙන ඒ ෙදරටම ගන්නා ගන්න අන්න ඒ උපකල්පන මත පදනම් වෙලා තමයි EBaේ අලික්පස් ඇමස වගේ ව්‍යාපාරඇති වුණ නමුත් මේ මිනිසු ගෙදරින් දන්නම කෑමෝඩ කන්න කැමති මිනිස්ු ෙදරී දම්ම ශපින් කරන්න කමති මිනිසු අන්තර්ාලය හරහා අදහස් හෝමාරු කරගන්න කැමති මේ වගේ උපකල්පන එච්චර වැදගත් දෙයක් නෙවේ කියලා ඔයාට හිතන්න පුළුව නමුත් කලින් සඳහන් කරපු සාර්ථක ව්‍යපාර ගොඩනැගිලා තියන්න මේ වගේ උපකල්පනයක් මත පදනම් වෙලා ඉතින් ඔයාට සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනනම් මුලිින්ම කරන්න තියන්නේෙ මිනිසුන්ට අවශ්‍ය මොනවගේ නිෂ්පාදනයක්ද. මොනවිදියේ සේවාක්ද කියලා උපකල්පනය කරන එක. එහෙම උපකල්පනය කලාට පස්සේ ඔයාට දෙවනිියට කරන්න තියන දේ තමයි ඔයා මිනිසුන්ට අවශ්‍යවයි කියලා හිතපු බාණ්ඩය හෝ සේවාව ඇත්තටම මිනිසුන්ට ඕනද මිනිසු ඒ වෙනෙන් මුදල්වැය කරන්න සූදානම්ද කියන එක පරීක්ෂ කරලා බලන එක. ඒ කියන්නේ ඔයාගේ උපකල්පනය හරිද වැරදිද කියලා පරිීක්ෂ කරල බලන එක. ව්‍යාපාරයක් ආරම්බේ දීම ඔයාගේ පාරිබෝගි කියයන්ට අශ්‍යමොනවද ඔයාගේ පාරිබෝගිකයෝ මුදල්ගවල ිලදීගන්න කැමති මොන වගේ නිශ්පාධනයක්ද කියන එක පුළුවන් තරම් ඉක්මනටම තේරුම් ගැනීම ඉතාමත්ම වැදගත්වෙනවා නමුත් අපි කෝොමද ඒක ඉක්මනට දැනගන්නේ අපිට ඒකට කරන්න තියන්නේ පීක්ෂණයක් සිදුකරන එක ඔයා මේ පරීක්ෂණය කරල බලන්න ඕනේ ඔයාගේ ඇත්ත පාරිභෝගි කියන්නේ එක. එහෙම නැත් නම් අනාගතයේදී ඔගේ පාරිබෝගිකයක් වෙන්න ඉඩතිනනා අඇත්ෙක්. එතකොට ඔයාගේ පාරිභෝගිකය හෝ ඔයාගේ පාරිභෝගිකෙක් වෙන්න ඉඩ න පුද්ලයක්ත් එක් මේ පරීක්ෂණය කරන්නේ කොහොමද ඔයාට මේ පරීක්ෂණය කරන්න ක්‍රම එකක් තියෙන. එකක් තමයි ඔයාට පුළුවන් කෙලින්ම එයාලගින් ඔයාට දැනගන්න ඕනේ දවල් පිළිබඳ වහන්. අනිත් එක ඔට පුළුවන් යාලව නිරීක්ෂණය කරලා ඒ දේවල්ලිගෙන ගන්න. නමුත් මේ දෙකෙන් හොඳම ක්‍රමය වෙන්නේ නිරීක්ෂණය කරන එක. මොකද කිව්ව සාමා්‍යයෙන් පාරිභෝගිකයෝ දන්න එනැහැ එයාලට ොවද ඕනෙක කියනෙකව නමුත් ඔයා යම් කිසි නිෂ්පාධනය කරලා එයාලට පෙන්. නවාම යාලා ඒකට කැමතිවුණු අන්න ඒගේ ව්‍යාපරයක් වැඩිදියුණු කරගෙනයඒක හොඳ. කොහමුණොත් ඔයාගේ පාරිභෝගිකයෝ ඔයාගේ බාන්්ඩේ දැකල ඒකට එච්චර කැමති නැත වුණුත් ඔයා ඒ ව්‍යාපාරය එතනින්ම නවත්තල දාල වෙන අලුත්ව්‍යාපාරයක් පටන්ගන්න එක වඩා හොඳයි මේ දෙක මොනදේ වඋනත් ඔයාට ඉගෙනගන්න දෙයක් ලැබෙනවා. ඒක තමයි ඔයාගේ නි්පාධනය සාර්ථකද අසාර්ථකද කියන එක නමුත් ඔයායට සහර්වෙලාට හිතන්න පුළුවන් ඇත්තටම ඔයා අලුතෙම්ම බාන්ඩයක් නිෂ්පාධනය කරන්න ඕනෙද ව්‍යාපරයක් ආරම්භරන්න කිය. නැහැ යාට පවතන නි්පාදනයක්ම වළද පොලේ පවතන ිලට වඩ ටික් අඩුමිලට දෙන්න පුළුවන්න. හිමැත්නම් වදපොලේ පවතන නිෂ්පාදනයට වඩා වැඩි ගුණාත්මක භාාවයක් සහිතය නිෂ්පාදයක් ඔයාට නිපද වන්න පුළුවන්න. හහිමත්නැත්නම් වරදපලේ පවතන නිෂ්ානයකටම සුල් වෙනස්කමක් කරලා නැවත අලවි කරන්න පුළුවන්න්නම්න්න ඒවගේදවළුත් හොඳ සාර්ථක ව්‍යාපාරබවට පත්කරගන්න පුළුව. කොහම වනත් යා ඔයාගේ නිෂ්පාදනය සාර්ථකද කියන පරික්ෂා කරල බලන්න පාරිභෝගිකයව ලඟටමය ඒකා වශවවෙ න ඔයා ළුව ස් ක් . YouTube වගේ සමාජ මාධ්‍ය හරහා හොඳ ප්‍රචාරණයක් ඔයාගේ බාන්ඩවලට ලබාදීලා ඒකට අනිත් අයගේ ප්‍රතිචාරය කොහමද කියල බලාගන්න ගොඩක් අය ඒ මිලිදී ගන්න කැමැතියි කියනවනම් හොඳ නිෂ්පාදනයක් කියලා කියනව නම් ඔයාට පුළුවන් බයිනතුව ඒ නිෂ්පාදනය විශාල වශෙන් නිපදවන් හරි දැන් අපි කතා කරමු ඔයාගේ ව්‍යාපාරය ආරම්භේදී ඔයා මුලින්ම නිපදවන්න ඕනේ මොනවගේ නිෂ්පාදනයද කියන එක ගැන ඔයා නිපදවන්න ඕනේ මිනිමම් වයබල් පඩක්් එක ඒ කියන්නේ ඔයා මේ නිෂ්පාදධනය කරන්න ඕන අවම වියදමකින් අවම මහන්සයකින් අවම කාලයකින් ඒවගේම මේ නිෂ්පාධනය තියන්න ඕන අත්‍යවශම කොටස්්ටික විතර ඒක කියන්නේ හිතන්නකු බයිස්කල්ලක් හදනවා කියලා එහෙම නම් ඒ පොටටයි් එක එහෙම ැත් නම් මිනිමල් වයබල් පොඩක්් එක තියන්න ඕනෙ රෝධ දෙක සහ චැසයවිතරයි මේ බයිසිකලයට බෙල්ල එකක් දමන්න ඕන වෙන්නේ නැ රෝධ ආවරණයක් අවශ්‍ය වෙන්න නහැසිට් එකට කවරයක් අවශ්‍ය වෙන්න නහැ පේට්රල තිබීම අවශ්‍ය වෙන්න හැ ඒ යිසි කලේ අත්‍යවශ්‍යයෙන්ම තිෙන්න්න ඕන කොටස් විත රයි තින්න ඔයා මේ සඳහා වැයකරන කාලය මුදල වගේම ශ්‍රමයත් අවමට්ටමක තියන්න ඕනේ මොකද ඔයා මේ ඉස්සල්ලම කරන නිෂ්පාධනයෙන් බලාපොත්තු වෙන්නේ ඔයාගේ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාරය කොහොමද කියලා දැනගන්න එක විර. ඒ ප්‍රචාරය හොඳයිනම් තමයි අපි වළඳදපලේ විකුණන්න පුළුවන් විදිේ හොඳ නිශ්පාදනයකට යන්න ඕනිේ ඒ ප්‍රතිචාරය නරකයිනම් අපි වෙන නිෂ්පාදනයක් කරන එක වඩා හොඳයි. නමුත් අපිට ඒ නිෂ්පාදනය තවත් වැඩිදුණු කරලා පාරිභෝගිකයන්ගේ හොඳ ප්‍රතිචාරයක් ලබාගන්න පුලුවන් වේ. කියලා හිතෙනව නම් අන්න ඒ නිෂ්පාදනයක්ත් වැඩිදිියුණු කරලා ව්‍යාපාරයක් විදියට ඉදිරියට ගෙනියන එක වඩා හොඳද ඊළඟට අපි අපේ මුල්ම පාරිභෝගිකයෝ ගැන කතා කරම් ඔයාට ඔයාගේ නිෂ්පාදනය හොඳද නැද්ද කියලා දැනගන්න ඒක අඩුපාඩු මුණනවද වැඩිදි වුණු වෙන්න ඕනෙ මොවද කියලා දැනගන්න පාරිභෝගිකයෝ දාහකගෙන් විතර අහන්න ඕන වෙන්න නැහැ හිතන්න ඔයා ඔයාගේ ව්‍යාපාරය විදියට වටලපම් හදලා කඩවල්ලලට දාලා විකරුණ ව්‍යපාරයක් ආරම්භ කරන්න හිතනවා කිය ඉතින් ඔයා මුලින්ම මේ වටපාන්න දාන්න හොඳ කප් එකක් යොදාගන්නන හැනි ලේබල් එකක් ඇත්තෙත්නහ නිකං ගෙදරතියෙන භාජනයකට දමපුූ වටලක් පම් ටික විතරයිනිතිීන් ඉතින් ඔයාට මේ වටලපම් ටික වටලපපං වලට ආස කෙනෙක්ට නැත්තම් දෙතුන් දෙෙනෙක්ට වගේ දීල බලන්න පුුව. පිනිරස වැඩිද තිත්ත රස වැඩිද පාට හොඳයිද කු ගතය හොඳයිද වගේ දේවල් ඒයගෙන් අහගෙන ඔයාට ඒ අඩුපාඩු ටික හදාගෙන ආයෙත් වටලපං හදන්න පුළුව ඒ පාරත් අඩුපාඩ කිව්ෝත් නැවත්ඒ අඩුපාඩු ටික් හදාගෙන හොඳම රසම වටලප්ම් එකක් ඔයාට හදන පුළුව ම ඔයාගේ පළමු පාරිභෝගිකයෝ එක්කෙන දෙන්න හෝ තුන් දෙනා ඒකට හොඳටම කැමැති වුණට පස්සේ ඔයාට පුළුවන් හොඳකක්්වලට දාලා ලේබල් කරලා වෙළඳ පොලට දාන්න පුළුවන් විදියට ඔයාගේ නි්පාදනය හොඳට විශාල ප්‍රමාණයෙන් හදන්. ඉතින් ඔයාගේ මුල් පාරිභෝගිකයෝ දෙතුන්දිෙන ඔයාගේ වටලක් පන්වලට හොඳටම කැමැති වනා කියලා කියන්නේ යාල වගේ තවත් අය ඉන්න නිසා කාලයක්ත් එක්ක ඔයාගේ වටලපන් කන්න කැමැති පාරිභෝගිකය සංකයාවත් එන්න එන්නම වැඩිවෙන ඒ වගේම ඔයාගේ ව්‍යාපාරය ආරම්බේදීම ලො කුවට ලාබ ලබන්න උත්සාහ කරන්න එා ඒවෙනුවට පුළුවන් තරම් ඔයාගේ ව්‍යාපාරය ව්‍යප්ත කරන වැඩ කරන්න. උදාහරයක් විදියට ඔයාට පුළුවන් ඉස්කෝලක ළමයිටිකට වටලප්පන් නික කන්න දෙන්න. හෙම නැත්නම් ලොකු වට්ටමකට දෙන්න පුළුවන් මුල් කාලයේදී ඔයාගේ බාන්්ඩය මොකක් වුණත් ඒක වට්ටමකට ිල සැලකී යුතු තරම් අඩුවට දෙන්න උත්සාහ කරන්න මේක නිසා ඔයාට ලාබයක් නොලවෙන්නත් පුළුවන් සමහරවිට පාඩ වෙන්නක් පුළුවන් නමුත් මේ විදියට ඔයා්ටික කාලයක් මිලා අඩුවට හෝ නොමිලේ ඔයාගේ නිෂ්පාදන දෙනකොට ඔාරි. ිකෝ සංකයාවත් එන්න එන්නම වැඩවිවා. මෙහම සැලක යුතු මට්ටමකට ඔයාගේ පාරිභෝගිකයන් සකයාව වැඩියුනාම ඔයාට පුළුවන් වට්ටම් ලබදීම හෝ නොමිලේ ඔයගේ නි්පාදනය බෙදාදීම නවත් තල සාධාරණ ලාභයක් තියාගෙන සාධාරණ මිලකට ඒවවිකුණන්න. ඊළඟට අපි බලමු කොහොමද ඔයාගේ පාරිභෝගිකයන් සංකයාව වැඩිකරගන්න කියලා මේ වෙනකොට අපි දන්නවනි අපි නිෂ්පාදනයට මිනිස්සු කැමතියි කියලා ඉතින් ඒක නිසා දැන් අපි අවධානය යොමු කරන්න ඕනේ අපේ ව්‍යාපාරය වර්ධනය කරගන්න කියන්නේ අපේ පාරිභෝගිකයෝ සංකයාව වැඩි කරගන්න මේ පාරිභෝගිකයෝ සංඛ්‍යාව වර්ධනය කර ගන්න ක්‍රමතුනක් තියෙනවා නමුත් මේ ක්‍රමතුනින් ඔයා ප්‍රධානෝම එක්්‍රමයක් තමයි ඔයාගේ ව්‍යාපාරයට තෝරගන්න ඕනි මේවා ව්‍යාපාර වර්ධනය කරන එංජින් විදියටත් හඳන්නනු පළවැනි ක්‍රමය තමයි ස්ටික ෙන්ංජිින් කියලා කියන් මේ විදියේ ව්‍යාපාර හැදිලතින්නේ පාරිභෝගිකයෙන් දිගුකාලයක් පුරාවට ව්‍යාපාරයට බැඳලතියාගන් ඒක කියන්නේ මේ ව්‍යාපාරවල නිෂ්පාදනයක් පාරිභෝගිකය ගත්තොත් එයා කවදාවත් ඒ නි් ාදනයට තියෙන කැමැත්ත නැති වෙන්න හ ඒක නිසා මේ නිෂ්පාදනය වගේ වෙනත් නිෂ්පාදන කොච්චරති බුණන් මේ වගේ පාරිභෝගිකය ජීවිත කාලයම ගන්න පෙළබෙන්නේ මේ ව්‍යපාරයේ නිෂ්පාදන විතර. මොකද මේ පාරිභෝගිකය මේ නිෂ්පාදන වලට බොහොම කැත්තෙන් තමයින්නේ අන්න ඒ වගේ අපිට පුළුවන්නම් අපේ නිෂ්පාධනයක් එක්වරක් මෙලදී ගත්තු පුද්ලේ දිගින් දිගටම අපේ නිෂ්පාදන මිලදී ගන්න තත්වයට පත් කරන්න. අපේ ව්‍යාපාරය ඒමගින් දිවුරු කරගන්න පුළුව මේ වගේ ව්‍යාපාරයක් කාරනා දෙකක් සම්බන්ධය. සැලකිලිත් වෙන්න ඕනේ එකක් තමයි අපේ නිෂ්පාදන මලදී ගන්නා අලුත් පාරිභෝගිකයෝ එකතු වෙන වේගේ සහ අපෙන් බාන්්ඩ ිලදීගත්ත පාරිභෝගිකයෝ ආය කවදවත් අපෙන් බාණ්ඩ මිලදී ගන්නේ නැතුව අපේ ව්‍යාපාරය අතඇරල දාල යන වේගේ අපේ නිෂ්පාදන එපාගේලා දාල යන පිරිසට වඩ අපේ නිෂ්පාදන අවශ්‍යයි කියලා අලතුෙන් එකතු වෙන පිරිස වැඩිනම් අපිට අපේ ව්‍යාපාරයේ වැඩදියුණු කරගන්න පුළුවන් ඊළඟ ව්‍යාපාර වර්ධනය කරන ක්‍රමය තමයි වෛරල් එෙන්ජිින් කියලා කියන්නේ මේ වගේ ව්‍යාපාර ව්‍යාප්ත වෙලා යන්නන්නේ හරියට වසංගතයක් වගේ. මොකදකි වොත් අපිට තියෙන්නේ මේ වගේ ව්‍යාපාරයක් නම් අපේ බාන්ඩ ිලදීගන්න අලුත් පාරිභෝගිකයෝ තව දෙතුන් දෙනෙක්. කියනවා මේ බා්ඩ මිලදීගන්න කියලා මේ වගේ ව්‍යාපාර දියුණු වෙන්න අලුතින් පාරිභෝගිකයෝ ව්‍යාපාරයට එකතු වෙන වේගේ වැඩි වෙනවත් එක්කම ඒ කියන්න අපෙන් බාණ්ඩ මලදීගත්ත පාරිභෝගිකයෝ පස් දෙෙකුගෙන් පනිිවිඩේගිහින් අපිට එකතු වෙන්නේ තව අලුත් එක් පාරිභෝගිකයෙක් විතරයි නම් ඒවගේ ව්‍යපාරයක් දියුණුුවවෙන්න නෑ හෙම නැතුව අපේ බාන්්ඩ ිලදී ගත්ත පහරි බෝගිකයෝ පස් දෙෙකුගෙන් තවත් අලුත් පාරිබෝගිකයෝ හයදනෙ කඳන්නල දුන්න අන්න ඒවගේ ව්‍යාපාරය අෛරසයක් පැතිරෙනවා වගේ වේගේ පැතිරෙනවා මේ වගේ වර්ධනයක් අපිට ලබාගන්න පුළුවන් ෆස්බක් වගේ සමාජ මාධ්‍ය හර හා අපේ නිෂ්පාධන ප්‍රාරය කලෝති එහමනැත්නම් මල්ටිලෙවල් මකටින් බිනස්ගේ එකක් යෝදාගෙනත් අපිට අපේ ව්‍යාපාරය වසංගතයක් වගේ වේගෙන් ව්‍යාප්ත කරන්න පුළුවන් ව්‍යාපාරයක් වර්ධනය කරන්න පුළුවන් ඊළඟ ක්‍රමය තමයි පේඩ් එජින් කියල කියන්නේ ඒ කියන්නේ මේ වගේ ව්‍යාපාරයක් නම් අපිට තියන්නේ අපේ ව්‍යාපාරය දියුණු කර ගන්නේ මුදල් ගවල සිදු කරන වෙළඳ දැන්වීම් ප්‍රචාරණය මේ විදිහයට වර්ධනය වෙන ව්‍යාරයක් අවධානය දෙන්න ඕනේ අලුතින් එ පාරිභෝගිකෙක් අපිට එකතු කරගන්න කොච්චර මුදලක් වියදම් කරන්න වෙනවද කියන එකට මේකට තමයි අපි කොස්ට් ඇක්වසිෂන් කියල කියන්නේ ඒවගේම මේ වගේ ව්‍යාපාරයක් පාරිභෝගිකෙක් ඒ පාරිභෝගිකයාගේ ජීවිත කාලය ඇතුළත මේ ව්‍යාපාරයෙන් කොච්චර බණ්ඩ මිලදී ගන්නවාද කියන එකටත් අවධානය දෙන්න ඕනේ මේකට තමයි අපි කියන්නේ කස්ටම ලයිෆ් ටයිම් වවැල එක කියලා මේ වගේ ව්‍යාපාරයක් කොච්චර වේගෙන් වර්ධනය වෙනවාද කියන එක අපිට කස්ටම ලයිෆ ටම් වැුව ¿Qué okay. පොක්සිෂන් කියන එක අඩුකරලා ලබාගන්න පුළුවන් මේ අගේ වැඩිවෙන තරමට මේ වගේ ව්‍යාපාරයක් වර්ධනය වෙන වේගයත් වැඩිවෙනවා මේ වගේ ව්‍යාපාරයකට උදාහරණ විදියට ඊකොමස් බිස්නස් දක්වන්න පුළුවන්. ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙට්ට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා නමුත් අමාරුමදේ තමයි මේ කරන්න පුළුවන් හැමදේම අතරින් අපි කළ යුත්තේ කොමද්ද කියලා හඳුන ගන්න එක. ඔයාට මේ ක්‍රමතුනට ඔයාගේ්‍යාපාරය වර්ධනය කරගන්න පුළුවන් නමුත් ඔයා බුද්ධිමත් වෙලා තීරණ කරන්න ඕන මේ ක්‍රමතුනින් ඔයගේ ව්‍යාපාරයට වඩාත්ම සුදුසු වෙන්නේ මොනක්‍රමයද කියන එක තෝරගන්න. අන්තිමට අපි කතාකරමු ව්‍යාපාරයක් මොනබාදක ආවත් ඉදිරියට කරගෙන යෑම සහ ව්‍යාපාරය අතහරල දමල වෙන ව්‍යාපාරයකට මාර්වීම කියන එක ගැන. සමහර ව්‍යාපාර තියෙනවා මුල්කාලයේ ඒ ව්‍යාපාරවල නිෂ්පාදන අලවිවීම ඉතාමත් මාඩුයි. නමුත් කාලයක් ගියාම නිෂ්පාදන අලවිය හොඳ තැනකටේවා. හරියට කොකාකෝල සමාගම වගේ. නමුත් සමහර ව්‍යාපාර තියෙනව ව්‍යාය පටන්ග. ඉදත් නිෂ්පාදන විකුණු ගන්න හරිියමාරු. පොච්චර කාලයක් ගියත් ඒවා විකුණ ගන්න හරමාරු ඒක නිසා අපිටත් අපේ ව්‍යාපාරය මුල්කාලය අසාර්ථක වුණු තීරණය කරන්න වෙනවා ඒ ව්‍යපාරය දිගටම කරගෙන යනවද අතැරල දානවද කිය එක ඒවගේම අපි ව්‍යාපාරයක් අතහැරලා දානවනං අපි කොයිවෙලාවෙද ඒ කරන්න ඕනි අපිට මේකට පියවර තුනක ක්‍රියාවලයක් සිදු කරන්න වෙනවා අලවිනි පියවර තමයි ඔයාගේ නිෂ්පාදනයේ මූලකෘතිය එම ැත්නම් මිනිමම් වබ පඩක් එක එහමත් නැත්නම් ඔයාගේ නිෂ්පාදන ඒ මුල්ම මාදිලිය හොඳ ව්‍යපාරයකට සුදුසු. හාරිභෝගිකයන්ට මිලදී ගැනීමට අවශ්‍ය වෙන විදියේ නිෂ්පාදනයක්ද කියලා නැවත සලකා බලන් ඒ නිෂ්පාදනය හොඳ නිෂ්පාදනයක් නම්? දෙවැනි පීවර විදිට පාරිභෝගිකයන්ගේ ලැබුණු ප්‍රතිචාර අනුව ඔයා ඔයාගේ මූලක්ෘතිය වෙල්දපොලට දැමීමර සුදුසු නිෂ්පාදනයක් වෙනකම් හොඳට වර්ධනය කරලා තියෙනවද. ඒ නිෂ්පාදනය තවදුරටත් වර්ධනය කරන්න තවත් හොඳට නිෂ්පාදනය කරන්න හැකියාවක් තියෙනවද කියල බල ආරිභෝගිකයන්ගේ ලැබුණු ප්‍රතිචාර සලකළ බලලා ඔවුන්ව උපරිමව සතුටු කරන්න පුළුවන් විදිේ නිෂ්පාදනයක් දක්වා ඔයාගේ නිෂ්පාදනය වර්ධනය කරලා තියනවද කියල බලන් මේ හැම පියවරක්ම ඔය සම්පූර්ණ කරලා තියෙනවන ම් තරයි යා ඔයාගේ ව්‍යාපාරය අතහරිනවද තවදුරටත් කරගෙන යනවද කියලා තීරණය කරන්න සුදුසු තැනකට පත්වවෙන්නේ ඔයාගේ නිෂ්පාදනය මම කලින් සඳහන් කරපු ක්‍රමතුන මගින් පාරිෝගිකයන් අතර ව්‍යාපත කරන්න බැරිනම්. අන්න ඒ වගේ අවස්ථාවක ව්‍යාරය අතහැරදැමීම වඩා සුදුසු වෙනවා. ඔයා බලන්න ඕනේ ඔයාගේ ව්‍යාපාරය වර්ධනය වෙන වේගේ පිබඳව ඔයාට සතුට වෙන්න පුළුවන්ද කියලා. අපිට හරියටම කියන්න බැහැ කොච්ච ප්‍රතිසතයකින් වර්ධනය වෙන ව්‍යාපාරයක් ද ඔය අතහරින්න ඕනේ වසරකට කොච පති. යකින් වර්ධනය වෙන ව්‍යාපාරයක් ද ඔයා දිගටම කරගෙන යන්න ඕනි කියල අපිට අපේ ව්‍යාපාරය වර්ධනය වෙන වේගේ ඇත්ද මදිද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ අපේ අදකී මත විතර. අපි දැන් ව්‍යාපාරයක් අතහැර දැමී යුතු අවස්ථාව මොව දෙ කියර සලකළ බල අලවෙනි අවස්ථාව තමයි ඔයාගේ නිෂ්පාදනය ඉලක්ක කරපු පාරිභෝගික කණ්ඩායම ඔයා හිතපු තරම්ම ඔයාගේ නිෂ්පාදනය කෙරෙහි සතුට නැත්න්න අන්න ඒ වගේ අවස්ථාවක ව්‍යපාරය අතහැරද මිම සුදුසු උදාහරණයක් විදියට හිතන්න ඔ පපුංචිල්ම. ඉලක්ක කරලා විකරන්න ටොෆි එකක් හැදුව කියලා නමුත් කාලයක් කියද්දි ඔට තේරෙනවා ඔයා හිතපු තරන් ළමයි ඔයාගේ ටොෆ එකට කැමති නෑ කියන්න ඒවගේ වෙලාවක ඔයාගේ ව්‍යාරය අතහර දැමීම සුදුසුයි. නමුත් බැරිවෙලාවත් මේ ටොෆ එක තරුණයන්න්න අතර වඩා ජනප්‍රිය වඋනෝති අන්න එතකොට ඔයා මේ ව්‍යාපාරයේ පොඩි ළමයි ඉලක්ක කරලා කරනවා වෙනුවට තරුණයන්ව ඉලක්ක කරලා කරගෙනයන්න ඕනි ඔයා මුලින් ඉලක්ක කරපු පාරිභෝගික කණ්ඩයම ඔයාගේ බාන්්ඩයට එච්චර කැමත්තත් දක්වන්නේ නැත් නම් වෙන පාරිබෝගික කණ්ඩාෑම ඒ නි්පාදනයට කැමැත්තක් දක්කනොවාද කිය හොල බලන්න ඕන. එෙම වෙන කණඩායමක් ඔයාගේ නිෂ්පාධනයට කැමති නම් ඔයා අන්න ඒ ක්ඩායම ඉලක්ක කරලා ඔයාගේ නිෂ්පාදනය ඉදිරියට කරගෙනයන්න ඕන නමුත් ඔයා මුලින් ඉලක්කරපු කණ්ඩායමත් වෙන කිසිම කණ්ඩායමක් වත් ඔයාගේ නිෂ්පාදනයට කැමති නැත්නම් අන්න ඒ වගේ අවස්ථාවකදි ඔයාගේ ව්‍යාපාරය අතහර දමන එක වඩාසු දුසු වෙන ඒවගේම ඔයා ව්‍යාපාරය ව්‍යාපත කරන්න භාවිතාකරපු ක්‍රමය ඔයාගේ ව්‍යාපාරයට ගැලපෙන්න්නේ නැතිවන්න පුළුව අන්න ඒ වගේ අවස්ථාව අනෙක් ඉතුරු ක්‍රම දෙකත් ්‍රයි කරල බලන්න මොනක්‍රමේද ඔයාගේ ව්‍යාපාරයට හරිටම හරිියන්න කියලා. ව්‍යාපාරයක් වර්ධනය කරන්න පුළුවන් ක්‍රමතුනින් එකම ක්‍රමයකටවත් ඔයාගේ ව්‍යාපාරය වර්ධනය වෙන්නේ නැත් නම් අන්න ඒවගේ වෙලාවකත් ඔයා ඔයාගේ ව්‍යපාරය අතහැර දමන එක වඩාත්ම සුදුසු වෙන. ඒවගේ ඔ හොන්තර මතක තියාගන්න ඕනේ යම් ව්‍යාපාරයක් අතහැර ලදානව කියලා කියන්නේ අසාර්ථක වීමක් නෝන බව. මොකද ඔයා ඒකෙන් ඉගෙන ගන්නවා ඔයා තවදුරටත් ඒ ව්‍යාපාරයම දිගවිටම සිදුකිරීමෙන් ඔයා පහසත් වන්න. බව ඉතින් ඒක නිසා ඔයාට වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුව මේ වෙද්දිී ඔයාට කලින් ව්‍යාපාරය අත්දකම් තියෙන නිසා ඔයා සමහරවිට මේ දෙවැනි ව්‍යපාරය සාර්ථක න්න පුළුවන් දෙවැනි ව්‍යාපාරයක් හරිියන්නේ නැත්නම් ඔයා ඒ අත්දැකීම් ගොඩත් එක්ත් ඔයාගේ තුන්ගෙන ව්‍යපාරය ආරම්භ කරන්න මේ විදියට දිගින් දිගටම කරද්දි ඔයාගේ අත්දකින් වැඩි වෙන නිසා ඔයාගේ ව්‍යාපාරය සාර්ථක වෙන්න තියෙන හැකියාවත් එන්න එන්නම වැඩි වෙන ඒවාගේම හොඳරමතක තියාගන්න ඔයා ව්‍යාපාරයට යොදවන්න ඕනේ ඔයාට දරගන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් විර ඒ ව්‍යාපාරය සම්පූර්ණයම අසාර්ථක වෙලා ඔයා ඒකට ආයෝජනය කරපු සේරුම මුදල්ටික නැතිවුණනත් ඔයාට ඒක දරාගන්න පුළුවන් පාඩුවක් වෙන්න ඕනේ. ඒවගේම ඔයාට ආයෙත් වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් වෙන තර මේ මුදලක් අත ඉතුරු වෙලා තියන්නත් ොන් ඒකයි ව්‍යාරයක් ආරම්භේදී ඉතාමත්ම කුඩාවට ආරම්භ කරන්න කියන්නේ ඔයා මේ වගේ ව්‍යාපාර දාහක් එක දිකට අසාර්ථක වුණත් ප්‍රශ්නයක් නෑ මොකද ඔට නැති වෙන්න ඔයාට දරගන්න පුළුවන් මුදල් ප්‍රමාණයක් විතර. ඔයා සාර්ථක වෙන්න ඕනේ එක මේ එක ව්‍යපාර එකෙන් විතර. එතකොට ඔයා අසාර්ථක වුණු ව්‍යාපාර දාහකින් ඔයාට සිද්ධ වුණු පාඩුවට වඩ සෑහෙන්න විශාලලාබයක් ඔයාට ඒ එකමක සාර්ථක ව්‍යාපාරයල් ලබා ගන්න පුළුව. ආයෝජන සහ ව්‍යාපාර ගැන තව් බොහෝදේ දැනගන්න අප සබස්ක්‍රයිප් කරලා බෙල්ලයිකන්න එකත් ලික් කරලා එකතුන්න.